ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින් ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබෙනවා. ඒ ඊයේ රාත්‍රී පැවති ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී. රටේ අර්බුදකාරී තත්ත්වය තුළ අපි සාකච්ඡා කරේ ඉතාම කඩිනමින් සැපයම් ජාල ක්‍රමවත් කිරීම පිළිබඳව තමයි අපි ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් කතා කළා ඉල්ලා සිටියේ. ඒ කියන්නේ දැනට තෙල් ප්‍රවාහනය නැත්නම් තෙල් ලබා දීම පිළිබඳවත් අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීම පිළිබඳව මහජනතාව විශාල පීඩනයට පත් වෙලා තිබෙන බව රජය තීරුම් අරගෙන ඉන්නවා. ඒ නිසා කඩිනමින් මේ තෙල් පිළිබඳව අර්බුදයේ විසඳීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව තමයි විශේෂයෙන්ම අවධානය යොමු කළේ. එතකොට ජනතාව ඉල්ලන වෙනස ගෝහොම් ගෝටා ඒක සම්බන්ධයෙන් මොනවාද ජනාධිපතිතුමා ධූරයෙන් ඉවත් කිරීම තුළින් මේ රටේ ඇත්ත අර්බුදයට පිළිතුරක් ලැබෙනවා නම් අත් වශයෙන්ම අපි සන්තෝෂ වෙනවා. ඒ අර්බුදයට ඒ පිළිතුර ප්‍රමාණවත් නම් මං හිතන්නේ හැබැයි ඊට වඩා ගැඹුරු ප්‍රශ්නයක් අපේ රටේ තිබෙන්නේ. ඒ කියන්නේ අද තිබෙන්නේ විදේශ සංචිත පිළිබඳව අර්බුදයක්. ඒ නිසා ඒ විදේශ සංචිත පිළිබඳ අර්බුදය ඒ සටන් පාඨයෙන් මගින් පමණක්ම හැබැයි සෑහීමටපත් වෙන්න බෑ. එතන ගෙහා ගියපු ප්‍රශ්නයක් අපිට තිබෙනවා. ඒ නිසා ඩොලර් සංචිත වර්ධනය කර ගැනීම පිළිබඳව කාට හෝ අත් වශයෙන්ම අනාගතයේ බියුන් රජයකට හෝ අනිවාර්යයෙන් මුහුණ දීමට සිද්ධ වෙනවා. ණයක්වත් ගන්න මොනාර සාකච්ඡාවක් ගත්තද? ණය ගැනීම පිළිබඳව සාකච්ඡා වුණේ නැහැ. නමුත් දැන් තිබෙන සැපේම් ජාල බිඳ වැටීම පිළිබඳව තමයි අද දැඩි ලෙස සාකච්ඡා කළේ. මහජනතාවගේ අවශ්‍යතා කඩිනමින් සපුරාලීම් වෙනුවෙන් තමයි සාකච්ඡා කරන්නේ.